රාජ්‍ය සංචාරයේ අවසන් දිනේ වන අද උදේ පිලිපීන පොලිස් මූලස්ථානයට ගිය ජනාධිපතිතුමා එරට මද්‍රව්‍ය විනාශ කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ පිලිපීන ජාතික පොලිස් සභාවේ ප්‍රධානියා සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා විසිනි. පිලිපීන රජයේ ක්‍රියාත්මක කරන නීති විරෝධී මද්‍රව්‍ය වැටලීම් වලට අදාළ ප්‍රදර්ශනයක් නැරඹීමටද ජනාධිපතිතුමා එක් විය. අනතුරුව පොලිස් ප්‍රධානී ඇතුළු මද්‍රව්‍ය විනාශ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති හමුවේදී ජනාධිපතිතුමා කියා සිටියේ නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරමට එරෙහිව විවෘත සටනක් තම නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නංවා තිබෙන බවයි. ශ්‍රී ලංකා මුහුද ආසන්නයේ අපිට සිරගෙවල්වලදී සිදුවෙන මද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ ඒ ඒජන්සි කරුවන් පිළිබඳව අපි දැන් තීන්දුව තීරණ මේ වර්ෂයේ ගන්නවා. ඔබ සෑම කෙනෙක්ම මෙහි කරන ඔබේ රාජකාරී සහ සේවා ඔබ සෑම කෙනෙක්ම කරන්නේ ජීවිත පරිත්‍යාගයක් බව ඔබ දන්නවා. මගේ වැටලීම් කරන විශේෂයෙන්ම මද්‍රව්‍ය සම්බන්ධ නිලධාරීන් නාගරික පොලිස් නිලධාරීන් රාශියක් මේ ජීවිත විනාශ කරන කියන මද්‍රව්‍ය ජාවාරයක් මද්‍රව්‍ය මර්ධනය කරන ඔබේ මේ සිටින විශේෂඥයේ කීප දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ කියලා මම ආරාධනා කරනවා. මේ නිසා ඔබේ උපදේශන සහ මඟ පෙන්වීම සහ අත්දැකීම් අපිට ඉතාමත් වැදගත් වෙනවා මගේ රටේ මද්‍රව්‍ය මර්ධනය. ලොව බොහෝ රටවලට ප්‍රබල අභියෝගයක් වී ඇති නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට නිසි පියවර නොගන්නේ ඇතැම් දේශපාලඥයන්ද ඊට සම්බන්ධ වීම නිසා බව ජනාධිපතිතුමා කියා සිටියේය. නීති විරෝධී මද්‍රව්‍ය වැටලීම් වලට අදාළව මෙරට ක්‍රියාත්මක වැඩපිළිවෙල පැහැදිලි කළ ජනාධිපතිතුමා එම වැටලීම් වලදී රාජ්‍ය නිලධාරීන්ගේ ජීවිත අහිමිවීම පවා සිදුව ඇතැයි ප්‍රකාශ කළේය. මීට වසර 45කට පෙර රාජ්‍ය සේවකයෙකු ලෙස මෙම ඌදුරට එරෙහිව සටන ආරම්භ කළ බවත් දේශපාලඥයෙකු ලෙස ක්‍රියාත්මක කළ පුළුල් වැඩපිළිවෙල හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සම්මාන පිරිනමා තමාව ඇගයූ ආකාරය ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය. මෙරට නීති විරෝධී මද්‍රව්‍ය අභියෝගයේ ජයගැනීමට ජනාධිපතිවරයා ලෙස ප්‍රබල සටනක නිරතව සිටින බව පෙන්වා දුන් එතුමා ඒ සඳහා වැදගත් තීන්දු තීරණ රැසකට මේ වසරේදී එළඹෙන බවද සඳහන් කළේය. නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට පිලිපීන පොලිස් නිලධාරීන් ඉටු කරන සුවිශේෂී සේවාවද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය. පොලිස් මද්‍රව්‍ය විනාශ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.